අයිබුවන් සුබ රාත්‍රියයක් කියන බොහෝ අපේ මිතුරන්ට රාත්‍රිය උදා වෙලා තිබෙන බවයි අපි දන්නේ. ඉතාලි වේලාවෙන් රාත්‍රී 8 මේ මොහොත වෙනකොට සටහන් වෙලා තියෙනවා කියන වග අපි දන්නවා. ඉතින් දේශපාලනයේ උණුසුම සමග ඒ කොළොම් තොටේ විස්තර කොළඹ ලෑස්ති තුළින් අපි ගෙනෙන සූදානම්. ඔබේ ආදරණීය මිත්‍රයා ප්‍රවීණ මාධ්‍යවේදී දේශපාලන විචාරක කුමාර් ජාපා බණ්ඩාරත් එක්ක අද වැඩේ ඉදිරියට කරගෙන යන්න ලෑස්ති වෙන්නේ. ගොඩක් අය කුමාර පාරට බැස්සහම මගතොටේ හම්බුනාම දැන් අහන්නේ මොකද වෙන්නේ කියලා. මාත් ඒ ප්‍රශ්නේම අහනවා. බුද්ධික මොකද්ද වෙන්නේ කියලා කවුරුවත් දන්නේ නැහැ. හේතුව තමයි අපිට පේන ප්‍රජාතන්ත්‍රවාදයට යටින් වෙන බ්ලැක් ඔපරේෂන් එකක් යනවා. ඒ කියන්නේ කළු මෙහෙයුමක්. එක පැත්තකින් මෛත්‍රීපාල සිරිසේන, අනිත් පැත්තෙන් මහින්ද රාජපක්ෂ, මේ පැත්තේ රනිල් වික්‍රමසිංහ ආදී චරිත අපිට මේ එළියේ පෙන්නන කතාවට යට වෙන කතාවක් යනවා. එතකොට දැන් මේ සිද්ධ වෙන දේ ගැන අපිට නිශ්චිත අදහසක් නැහැ. ලංකාවේ මැප් එකක් නැහැ. හොඳයි, දැන් අපි ඔබ වෙනුවෙන් ඔබ සිරු දෙනා රටින් බැහැරව ඉන්නේ. නමුත් ලංකාවේ සිදුවන සියලු දේශපාලනික කාරණාවන් පිළිබඳව ඉතාමත්ම සවිඥානිකව ඉන්නේ. මේ අතර වාරයේදී තමයි අපි මේ කොළඹ ලෑස්ති වැඩසටහනේ අද දවසේදී අපි ආරම්භය ලබා දෙනවා. චාපත් මාත් ඉදිරියේදී මේ ආකාරයෙන්ම දිගින් දිගට කොළඹු ටෙලිවිෂන් ඔස්සේ ඔබට කොළඹ ලෑස්ති මේ දේශපාලනික කතිකාවත, එහෙම නැත්නම් මේ යම් ආකාරයක දේශපාලන ගමන් මඟ පිළිබඳ විචාරයක් කියන්නත් පුළුවන් චාප. විශ්ලේෂණයක් එක පැත්තක. ඉතින් මේ චාප මෙහෙම දෙයක් තියෙනවනේ. දැන් මම ඔබගෙන් බලාපොරොත්තු වෙනවා මේකට දේශපාලනික විචාරකෙක් සහ විමර්ශකෙක් විදිහට ගැඹුරු අර්ථයක්. දැන් ගොඩක් අය කිව්වා චාප මේ උණුසුම එන්නේ ඉස්සර වෙලා තිබුණා, ඔන්න මහින්දෙනවා. මොකෙන්ද එන්නේ කියන පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා. සමහරක් අය කිව්වා මොනරගෙන් එනවා, සමහරක් අය කිව්වා රෝදෙන් එනවා. එක එක පීකොක් මන්දිරය ගැන කතා හැදුනා. මේවත් එක්ක බොහෝ අය කිව්වා සන්ධානේ අහිමි වෙයි, බුලත්කොළේ අහිමි වෙයි කියලා. නමුත් අවසානයේදී මේ සියල්ල ජයග්‍රහණය කරලා මහින්ද රාජපක්ෂ මහත්මයාට කුරුණෑගලින් සන්ධානේ බුලත්කොළෙන් ලැබෙනවා මේ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. හැබැයි මේ සියලු බලාපොරොත්තු ඔක්කොම එකතු වෙලා ගිහිල්ලා තමන්ගේ ආණ්ඩුවක් හදන්න හදපු වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුම බොහොම ආందోళනාත්මක ප්‍රකාශයක් කරනවා. මොකක්ද මේකේ අටියරුත? මොකක්ද උනේ? සුනවිසුණු උනේ කාගේ බලාපොරොත්තුද? බුද්ධික හරියටම දැන් මේ කතාව ගෙනියන්න ඕනේ අපි පහුගිය මැතිවරණයට. දැන් මේ පහුගිය මැතිවරණය කෙලින්ම අමුයෙන්ම කිව්වොත් එහෙම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්. ඒ අර ජනප්‍රිය ධාරාවේ කුමන්ත්‍රණය කියන වචනේ නෙමෙයි මම මේ ඔබට කියන්නේ. ඒ කියන්නේ එක පැත්තකින් ඉන්දියාව, අනිත් පැත්තෙන් චීනය ලෝක දේශපාලන සිටීමේ ඇතුලේ ලංකාව එක්තරා ඛේදවාචකයකට මුහුණ දෙන දේශපාලන ඛේදවාචකයක්. ඒතර ඒ ගැන අපිට නැවත කතා කරන්න පුළුවන්. ඒතර ඒ තත්වයේ ඉදිරි තත්වය තමයි මේ තියෙන්නේ. එක සිටුේෂන් එකකේ මේ ඊළඟ පිම්ම, ඊළඟ තත්වයේ ලෙවල් එක. දැන් මේ මොහොත වෙනකොට ලංකාවේ සිද්ධ වෙන දේවල් යටින් අර කියන කුම්බන්ත්‍රයට අදාළ කළු මෙහෙයුම් ආකාරයෙන් තනින් තනින් අපිට දකින්න පුළුවන්. කෑලි කැලේ වෙලක පේන්නේ. එතකොට දැන් මෛත්‍රීපාල සිරිසේනගේ භූමිකාව ඇත්තටම මේ ගත්තොත් එහෙම ඒක ගැඹුරු අර්ථයෙන් මම කියන්නේ මපට් එකක්. ඒ කියන්නේ දැන් හරියටම ගත්තොත් එහෙම දැන් මෛත්‍රීපාල සිරිසේනව අවසාන මොහොතේනේ කැටුවෙන්නේ. ඔහු මෙහෙම ගේනවා ඉස්සරහට. දැන් ගේන්නේ කවුද? කතාවේ හැටියට පිටිපස්සෙ ඉන්නවා කියලා කියන්නේ චන්ද්‍රිකා කුමාරතුමා. චන්ද්‍රිකා කියනවා මම තමයි මෛත්‍රීපාල සිරිසේනව ගේන්නේ කරලියට. හොඳයි කියලා වැඩේට. වැඩේට හොඳයි කියලා මමයි කතා කරලා ඒ කියනවා. සාමාන්‍ය උකර පාතාලෙට අදාළව අපි කතා කරන්නේ ගෝඩ් ෆාදර් කියලා. දැන් මේ කතාවේ ගෝඩ් මද චන්ද්‍රිකා කතාවේ හැටියට. ඒතර චන්ද්‍රිකා කියන්නේ හුදකලා චරිතයක් නෙවෙයිනේ. චන්ද්‍රිකාගේ දේශපාලනයේ ඇඳෙන්නේ නැවත යුරෝපයත් එක්ක. නැවත ඉන්දියාව හරහා ඇමරිකාවත් එක්ක. රාජ්‍යනුන ආයතන ජාලයක්. ඒතර ලංකාවේ ඉතිහාස දේශපාලනට අනුව චන්ද්‍රිකා කියන්නේ එක එක කළු පැල්ලමක් හරියටම ගත්තොත් එහෙම. ඒතර චන්ද්‍රිකා තමයි මෛත්‍රීපාල සිරිසේන කියන මපට් එක නිර්මාණය කරන්නේ මොහොතේ. මේක ටිකක් මේ ආందోళනාත්මක කතාවක්. ඒතර මම මේ කියන්න ඔබට උත්සාහ කරන්නේ මේ මොහොතේ මෛත්‍රීපාල සිරිසේන කියන කතාව ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් ගත්තොත් එහෙනම් මැතිවරණ ප්‍රකාශයට පත් කළ තියෙන මොහොතක රටේ ස්වාධීනව කටයුතු කළ යුතු රාජනායකයා, නිර්පාක්ෂික රාජනායකයා, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා එහෙම ඉඳගෙන කියනවා මේ කතාව. අනිවාර්යයෙන්ම ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී පිළිගන්නවා නම් අපි කතා කරන්නේ එහෙමනේ. ප්‍රජාතන්ත්‍රවාදී සන්දර්භයක් ඇතුළේ නම් මේ විග්‍රහය එන්නේ ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී. හැබැයි ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙන්නේ අර කතාව නිසා. ඒ කියන්නේ ඇත්තටම හරියටම කිව්වොත් ජනාධිපතිවරයා දන්නේ නැහැ ජනාධිපතිවරයා කරන්නේ මොකද්ද කියලා. චන්ද්‍රිකා දන්නෙත් නැහැ. දැන් ඇත්තටම දැන් මේක ටිකක් නැවත අපි කතා කරමු. අර මම කලින් කියපු විදේශ මැදිහත්වීම් මැද එක පැත්තකින් රෝ සංවිධානයේ ලංකාවට සම්බන්ධ වෙනවා. බැලුවොත් එහෙම හරියටම. දැන් 80 89 කාල පරිච්ඡේදයේ අඳුරු බීචන සමය
ඇත්තටම හැන්ල් කරන්න සියයි සංවිධානයෙන් කියලා පැහැදිලි එදා පෙවුණ අපිට. ඒ සාධක තිබුණ ලංකා පොළුවේ. ඒ මිනිමැරුම් සිද්ධවෙ චාකාරය පාරවල් දිගේ මැරිච්ච විදිිය. එතකොට ජිනිවල කිසිම හැලහොල්මනක් නැතිවීම, එක් සජාතින්ගේ මානහිමිකම් මැදිහත් නොවීම සියල්ල බැලුහම් පේනවා. එක ලංකායි වැඩක් නෙවෙයි. ඒ ප්‍රේමදාස අර ක්‍රියාත්මක වෙන්නේ LTTE මර්ධනය කරන්න හදනකොට ආපු රැල්ල එවකට තිබුණේ නෑ. තිබුණ නෑනේ. තිබුණ නෑනේ. ඒ දැන් රෝහණ විජේවීර වත්තඩංගුට අරගෙන ගිහිල්ලා මරණකම් කවුරුවත් දන්නේ නෑනේ. දැන් ඒකේ තේරුම ඒ මෙහෙයුම අර ජාත්‍යන්තර මෙහෙයුමේ කැලලක්. ජාත්‍යන්තරයට අවශ්‍ය කොටස. අවශ්‍ය කොටස. ඒතර මේ මොහොතේ අපි මේ දකින්නේ මේ දැන් ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන රැල්ලක් වගේ පෙනුනාට ඒ යට තියෙන්නේ අර අර ඔපරේෂන් බ්ලැක් ඔපරේෂන් එකේ කෑලි. එතකොට මෛත්‍රීපාල සිරිසෙනගේ කතාව ජනාධිපතිවරයා කතාව ප්‍රජාතන්ත්‍ර විරෝධී කෙලිම ගත්තොත් සහ ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී වෙන්නේ ඔහුට අවශ්‍ය නිසා නෙවෙයි. දැන් ඔහුට ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නත් පුළුවන්. ඒක තීරණය කරන්නේ ඔහු නෙවෙයි. ඒක තීරණය කරන්නේ ඉදිරි තත්වයන් අර ජාත්‍යන්තර සිටියමට අනුව. ඔව් පෙනී සිටිනවා පමණයි වෙනත් හස්තයන් තමයි ඔව හසුරුවන්නේ. අනිවාර්යයෙන්ම දැන් ඔබ බැලුවොත් එහෙම දැන් ගෙවිගී කාල පරිච්ඡේදය තුල බුද්ධික දැන් දින 100 ඇතුළත ලැබූ ජයග්‍රහණයන් විදිහට මොනවද කතා කරන්නේ? දැන් 19 වෙනි ආණුකුළු ව්‍යවස්ථාව කැටුම්පත. ඒ සම්මත වුණානේ 50ක්නේ. දැන් කාටද මේක ඕනි? දැන් විධායක ජනාධිපති ධුරේ නිසා ලංකාවේ මොනවද නැවතිලා තියෙන්නේ? අපිට අභියෝගයක් විදිහට කතා කරන්න පුළුවන් මේක. ලංකාවේ කිසිම තැනක කිසිම අර්බුදයකට විධායක ජනාධිපති ක්‍රමයේ කෙලින්ම සම්බන්ධ නැහැ. ඔබ අරගෙන බැලුවොත් එහෙම. ඒ කියන්නේ ඒක නිකන් කතාවක්. විධායක ජනාධිපති ක්‍රමයේ සම්බන්ධ වෙන්නේ ඒකී රාජ්‍යයට, රටේ බහුමික අඛණ්ඩතාවට. දැන් ලංකාවේ රටවල් වෙනම ස්වාධීනව පවතින එක ගෝලීය ධනවාදයේට ප්‍රශ්නයක්. එහෙම ඉන්න දෙන්නේ නැහැ කාටවත්. දැන් ඔබ බැලුවොත් මේ වට ගහලා බෙදලා වෙන් කළා, කුඩු කරලා දුර්වල කළා දානවා. එක පැත්තකින් ණය දෙනවා. උඹලා ණය ගනින්න. මේ ණය අරගෙන උඹලා ජීවත් වෙන්න. එතකොට අපිට ණය වලට පොලී කිව්වපල්ලා. අනිත් පැත්තෙන් රටවල් බෙදලා වෙන් කළා, දුර්වල කරලා තියෙනවා. ඒක තමයි කතාව. එතන මේක පැපුවා නියුගිනි වලට අදාළයි, ඊජිප්තුවට අදාළයි. ඒක ඔබ දැක්ක ඉරාකයේ වෙච්ච දේ. ඒතකොට ලංකාවට වෙන දේ හරිම පැහැදිලි. හැබැයි මේ කෙලින් නායකයෙක් තියන්නේ නැහැ. එකසරේ නැගිටින්න රටකට ස්වාධීනව පවතින ඒකීයව පවතින දුන්නොත් ඔවුන්ට අමාරු. අනිවාර්යයෙන්ම. දැන් සදාම් හුසෙන් කරපු වැරද්ද තමයි ඔහු ඇමරිකාවට අවනත නොවීම. දැන් යුරෝව සහ ඩොලරේ අතර සටනේදී සදාම් හුසෙන් ඉන්නේ යුරෝවත් එක්ක. එතන ඔහුව තමන්ට නතු නොවීම තමයි ඇමරිකානු හමුදා මහදවාලේ ආක්‍රමණය කරන්න හේතුව. දැන් බලන්න ගඩාෆි මරණ හැටි. ගඩාෆි මරන්නේ ප්‍රසිද්ධියට මානහිමිකම් නැහැ. නෑනේ. දැන් ගඩාෆි අඬනවා බුද්ධික. ගඩාෆි අන්තිමට දැවැන්ත චරිතයන්නේ මේ කතාවේ එක ලෙජන්ඩ් එකක්. ගඩාෆි අඬනවා. දැන් නේටෝ හමුදා සහ කුලී මැර හමුදා ගහලා මරන්නේ. ඒක තේරුම දැනට පවතින ගෝලීය දේශපාලනය ඇතුලේ සදාම් හුසෙන් ඉන්න බෑ. එතකොට ගඩාෆි ඉන්නත් බෑ. තවත් ගොඩක් අය ඉන්න බෑ. ඒතර ඒ වාට වෙනම දඩයම් නිර්මාණය කරනවා. දැන් මේක දඩබිමක්. හරියටම කිව්වොත් එහෙම. ඒ දඩබිම ඇතුලේ මෛත්‍රීපාල සිරිසෙනගේ කාර්යභාරය වගේම රනිල් වික්‍රමසිංහගේ කාර්යභාරයත් ඒ අනිත් අයගේ කාර්යභාරයන් වගේම අදිසි. ඒතර මේ පේන දේ නෙමෙයි යටපිටුපස තියෙන. අනිවාර්යයෙන්. දැන් අපේ ඇත්තෝ රටින් බැහැර වෙලා ඉන්නේ ලංකාවේ සිද්ධ වෙන්නේ මොනවද කියලා ඇස්කන් අරගෙන බලාගෙන ඉන්නේ. ඉතින් ඌටත් අදහස් දක්වන්න අපි චාප අවස්ථාවක් දෙන්නට ඕනේ. එනිසා අපි ඔන්න අපේ දුරකථන මාර්ග විවෘත කරලා තියෙනවා. සුපුරුදු දුරකථන අංකය 0294112516687. ඒ ඔබට ඉතාමත් හුරුපුරුදු දුරකථන අංකයක්. ඒ වගේම SMS මාර්ගයෙන් අද දවසේදී ඔබට අපත් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න හැකියාව තිබෙනවා. 0294776678954 SMS අංකය ඔබට තිරයේ දිස් වෙනවා මේ මොහොතේදී. ඒ වගේම Facebook සහ Twitter අඩවි හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ සමාජ වෙබ් අඩවි විශාල කාර්යභාරයක් පසුගිය මැතිවරණය කළාය කියලා කියනවා. ඉතින් ඔබට Facebook සහ Twitter ඔස්සේ කොළඹ ලෑස්ති ඉංග්‍රීසියෙන් අපි ටයිප් කරන්න පුළුවන්. කොළඹ ලෑස්ති ඔබට හැකියාව තිබෙනවා. මම හිතන්නේ Facebook සහ Twitter ඒ සම්පූර්ණ විස්තරය දැනගන්න තිරේ දිස් වෙන අංක ඔස්සේ. අපේ මිත්‍රෙක් ඇවිල්ලා ඉන්නවා කුවෙට්ටොලින් සම්පත්. අවස්ථාව දෙමු චාපා. අයිබෝන්. හෙලෝ. අයිබෝන් මහත්තයා, මම කුවෙට්ටොලින් සම්පත්. ඔව් සම්පත්. මහත්තයා මේ වගේ දැන් අපිට ඇත්තටම මේ විස්තර කියන්නද කියන්නේ මේ ඔය කුමාර මහත්තයා වගේ මේ උගත් කියන්නේ රට ජාතිය ගැන, රටේ අභ්‍යන්තර ගැන, රටෙන් පිට වෙන රටෙන් අපේ රටෙන් පිට රටවල වෙච්ච දේවල්, ඒ වගේම රට ගැන තියෙන මේ දැක මේ අත්දැකීම
අටේ දේශපාලනඥයන් ගැන තියෙන අත්දැකීම ඔය වගේ මිනිස්සෙක් මේ පාර්ලිමේන්තුවේ ඔය වගේ මිනිස්සු 50ක් අපේ පාර්ලිමේන්තුවේ හිටියනම් අපේ රටේ තමයි විධායක බලවලට කිසියෙකුටවත් කාරක්වත් බලට ඉන්න පුළුවන්. ඉතින් මේ තරුණ හොඳ බුද්ධිමත් හොඳ රටගෙන අංගීමක් තියෙන මනුස්සෙක් තමයි මනුස්ස ඒ වගේ මිනිස්සු තමයි අද රටේ පාර්ලිමේන්තුවේ යවන්න ඕනේ යන්න ඕනේ අනිවාර්යයෙන්. රංජන් රාමනායකලා වගේ නිකන් අර නිවට චරිත මනුස්සයෝට කතා කරන්න දන්නේ නැති චරිත. ඉතින් ඒ වගේ මිනිස්සු ගියන් පස්සේ මනුස්සයෙකුට දේශපාලනයේ පාර්ලිමේන්තුවත් එපා වෙනවා. සම්පත් මම ප්‍රශ්නයක් අහන්නද මේ මොහොතේ? සම්පත් දැන් අපේ හැමදාම අපේ රතුගඩ විශේෂංගෙත් හැමතිස්සම චාප අපි අහන දෙයක් අපේ විදේශගත මිතුරන් වෙනුවෙන් ඔවුන්ගේ ජනමතය ඉදිරිපත් කරන්න අවස්ථාවක් දෙන්නේ නැද්ද මේ පරමාධිපත්‍ය බලය ඔවුන්ට අහිමිද කියන කාරණාව. සම්පත් ඔබට ඡන්දය ප්‍රකාශ කරන්න ලැබුණොත් අගමැතිවරයා වීමේ වාග්ය කාටද තියෙනවයි කියලා ඔබ විශ්වාස කරන්න මේවර? මම නම් අනිවාර්යයෙන්ම මම කියන්නේ කොන්ද කෙලින්දේ කෙලිම මම මේමයි මාත්‍ය. දේශපාලනය අපි දේශපාලනය කියලා අපි එක පාටක් එක මිනිස්සෙක් කියලා ජාවගෙන ඉන්න හොඳ නැහැ කිසිම දවසක. නමුත් මේ අද අපේ රටට අවශ්‍ය වෙලා තියෙන කොන්ද පණ තියෙන විධායකයුන්ට සුද්ධන්ට අනිත් මිනිස්සුන්ට කොන්ද නමන්න නැති මනුස්සය කියන්නේ මහින්ද රාජපක්ෂ. ඒ මනුස්සය විතරයි දැනට අපේ රට කෙලින් කටින් තියාගන්න පුළුවන් තත්ත්වයකට සම්පත් බොහොම ස්තුතිවන්ත වෙනවා ප්‍රථම දුරකථන ඇමතුම ඔබට සියලු දෙනාට මතක් කරනවා මෙන්න මේ කාරණාව www.colombo.tv.com www.colombo.tv.com එහෙම නැත්නම් colombo.tv.lk කියන වෙබ් අඩවි හරහා ඉතාමත් නුදුරේදී ඔබට ඔබේ ජනමතය ප්‍රකාශ කරන්නට අපි අවස්ථාව සලසලා දෙනවා. බලමු විදේශගත මිතුරන්ගේ ජනමතය කොයි පැත්තටද දෝලණය වෙන්නේ කියලා. මේ අලකලංචි මැද්දේ චාපා දැන් පහුගිය දවස්වල මේ සමාජ වෙබ් අඩවි විශාල කාර්යභාරයක් කළා කියලා කතා වෙනවනේ මේ ජනවාරි 8 වෙනිදා මේ වෙනස කරන්න. ඒ වෙබ් ජාලා ඒ සමාජ වෙබ් අඩවි හරහා ඉතාල දැවැන්ත ප්‍රචාරයක් ලබා දුන්නා මහින්ද රාජපක්ෂ මහත්මයා මේ මුෂ්ටි ප්‍රහාරයක් එල්ල කරන්න ගිය සිද්ධියක් සම්බන්ධයෙන්. ඇත්තටම මොකද්ද උනේ කියන කාරණාවට වඩා මේ සියල්ලම සම්බන්ධයෙන් විශාල චිත්‍රයක් මැව්වා. චාප මොකක්ද මේ සම්බන්ධයෙන් අපිට කියන්න තියෙන්නේ? අර අපේ මේ සහෘදය ගැන පොඩි කතාවක් කියන්නද? සම්පත් ගැන. දැන් සම්පත්ලා තමයි මේ රටේ දැවැන්ත විදේශ විනිමයක් උපයන අය. ඒ කියන්නේ මේ රටෙන් පිට ගිහිල්ලා විවිධ දුෂ්කරතා මැද්දේ අපිට මුදල් හොයන්නේ ඔවුන්. ඇත්තටම අපේ ලංකාවේ සම්පත් මේක කියන්න ඕනි තානාපති සේවය. කිසිම රටක මේ විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. මේක විවෘතව අපිට කියන්න පුළුවන් එක රැයින් බුද්ධික සියලුම තානාපතිවරු අකුලන්න පුළුවන් අපිට. මුකුත් කරන්නේ නැහැ ඒගොල්ලෝ. ඒ කියන්නේ අපව කිසිම මේ අටුවටිකා ඕනේ නැහැ. සාමාන්‍යයෙන් නම් වෙන්න ඕනේ රට වෙනුවෙන් පෙනී ඉඳලා එහි ප්‍රතිරූපේ නංවලා ඉන්න අපේ යමක් ප්‍රශ්න විසඳන්න ඕනේ. ප්‍රශ්න විසඳන්න කෙනෙක් නැහැ අතරම. ඊළඟට දැන් මේ කොලඹ ටීවී චැනලේ මේ කරන වැඩේ හොඳයි. මේ මත විමසුම ඇත්තටම ඒකෙන් පාර්ලිමේන්තුවේ බලපෑමක් වෙන එකක් නැහැ. අඩුතරමේ වොයිස් එක, ඒ සෝෂල් වොයිස් එක බලපෑමක් කරයි. ඔව්. ඕමාන් වලින් තවත් මිත්‍රෙක් ඇවිල්ලා ඉන්නවා දුරකතරින් එන්නේ. දුරකතන ඇමතුමක් අයිබෝන්. හලෝ. අයිබෝන්. හිතවතියක්. සුබ රාත්‍රිය. ඔව්. සුබ රාත්‍රියක්. කීයද වෙලාව දැන්? මං කියන්නේ ඈ ඕමාන් එකෙන්. ඕමාන් වල වෙලාව කීයද දැන්? දැන් 10යි කාලට විතරයි. හ්ම්. මොකද්ද කියන්න තියෙන්නේ? කියන්න තියෙන්නේ අපිටත් හිතාගන්න බෑ රටට කවුද හොඳ නායක කියලා. මේ මහින්ද රාජපක්ෂ මහත්තයා ඔක්කොමලා හොඳයි කියන එයා රට පුරා කතා කරන්නේ පිස්සුවෙන් වගේ මේ හැම තැනම. කියන දේ තේරෙන්නේ නැහැ හැමෝටම බයිනෝ. රටට හොඳ නායකයෙක් තෝරගන්න හරියම ඇයි නැද්ද? තරුණ අපේ වෙන දැන් ඔය එක පක්ෂකින් නැතුව වෙන තරුණ වයසේ කෙනෙක් පාත් කරගන්න බෑද? හැම මොකක් හරි පක්ෂකින් කවුරු හරි ඉදිරිපත්. ඔබනෝනි ඔබතුමියගේ නම කියන්න. මම නිලු. නිලු. ඔව්. නිලු ඉතමත් මං හිතන්නේ චාපා මේ වෙනස් මතයක් ගේන්නේ මේ රනිල් වික්‍රමසිංහ ඉන්නවා මහින්ද රාජපක්ෂ ඉන්නවා මේ අය නෙමෙයි. අපිට නැද්ද අලුත් නායකයෙක්? මෙයත් එක ප්‍රවණතාවයක් දැන් මේ දවස්වල කතා බහ වෙන කාරණාවක්. ඉතින් දැන් අර කියපු දේවල් එක සන්දර්භය අපිට පුළුවන් නේද පතාට එකට සිදුවන්න?
මම හිතනවා බුද්ධික දැන් අර ඉස්සෙල්ල අපේ කතාවට මේක සම්බන්ධ කරන්න පුළුවන්. දැන් අර අපි කතා කරන්නේ මේ මේ සමාජ වෙබ්බඩවි පිළිබඳව. ඔව්. දැන් ඇත්තටම අර සමාජ වෙබ්බඩවි හරහා මේ කියන විදිහ බලපෑමක් උනේ නැහැ. පහුගිය මැතිවරණයේ ප්‍රතිඵල විශ්ලේෂණය කරාම පේනවා එය දෙමළ අන්තවාදී සහ මුස්ලිම් අන්තවාදී කොටස් එකට එකතු වෙලා කරපු එක විජ්ජාවක්. ඒකත් කුමන්ත්‍රණය. අනිවාර්යයෙන්ම. ඒ දැන් අර ජනප්‍රිය ධාරාවේ කුමන්ත්‍රණය කියන වචනේ පට්ට ගහලා මිනිස්සු විනා වෙනවා ඒකට. ඒකට වෙන වචනයක් නැහනේ. එහෙම නොවෙන්නට, ඒ කියන්නේ ඔය කියන විදිහට අර අර අපි කියන්නේ පාවෙන ඡන්ද තාරුණ්‍ය ඔක්කොම මෛත්‍රීපාල සිරිසෙන්ට දීලා අර කියන දෙමළ මුස්ලිම් කණ්ඩායම් පෙරමුණු දෙකත් ඡන්දෙ දුන්නා නම් මේ පරතරය මෛත්‍රීපාල සිරිසේනගේ සහ මහින්ද රාජපක්ෂගේ පරතරේ මිලියන දෙකක්වත් වෙන්න ඕනි. ලක්ෂ 62.58යි දැන් තියෙන්නේ. අනිවාර්යයෙන්. දැන් මේ කියන තරම් දෙයක් වෙන්නේ නැහැ එකකින්. දැන් දැන් ඔබ බැලුවොත් එහෙම දැන් සමාජ වෙබ් අඩවි හරහා යම් දෙයක් කතා කරනවා. ඒ සමහර ඒවා හරි ප්‍රාථමිකයි. ඒව බලන්න බෑ. ඒව බලලා නිකන් මිනිස්සු hina වෙනවා ඒවට. සමහර ඒවා පොඩි පුසාලතයි. කුතුහලයක් තියෙනවා පොඩ්ඩක් hina වෙලා ඒ වෙලාවට ලේ පිරිසුදු කරගන්න හොඳයි. ඒ වගේක් වෙන සහ එකකින් ඒකේ වැරදියකුත් වෙනවා. ඒ කියන්නේ දැන් අවුරුදු 18 තරුණියෙකුට ලෝකේ පාර හොයා ගන්න බෑනේ. එතන මේ සමාජ වෙබ්බඩවි හරහා නිර්මාණය කරන ප්‍රවෘත්ති වලින් ඔවුන් නොමග යනවා. ඔව්. මේ සෞදියෙන් බණ්ඩාර මහත්මයා ඇවිල්ලා ඉන්නවා. දැන් ওই කාරණාවත් එක්කම කතා කරන්න තව කාරණාවකුත් තියෙනවා. අර තරුණ නායකත්වය ගැන. තරුණ නායකත්වයේ සම්බන්ධයෙන්. සෞදියෙන් බණ්ඩාර මහත්මයාට අවස්ථාව දෙනවා. ආයිබෝන්ඩ්. බණ්ඩාර මහත්මයා. හලෝ. ඔව්. හලෝ අම්මේ බණ්ඩාර සෞදියෙන් සෞදියරණේ කතා කරන්නේ. ඔව් ඔබතුමාට අවස්ථාව. කුමාර මහත්තයා මම මේ ප්‍රශ්නය යොමු කරන්නේ දැන් මේ සරත් පොන්සේකා ඒ දවස්වල මේ අපේ යුද්ධෙ මෙහෙවුවා. එතකොට දැන් ලංකාව ජනමතයක් මෙහෙවලා තිනවා මේ යුද්ධෙකේ මහින්ද රාජපක්ෂ නෙවෙයි සරත් පොන්සේකා කියන එක. සරත් පොන්සේකා කියන එක එයා යුද්ධෙට නායකත්වය දුන්නා සහ එයා කොමාන්ඩ් කරා විතරයි. නමුත් එයාට තනියම යුද්ධයක් කරන්න බෑ. යුද හමුදා ප්‍රති කෙනෙකුට තනියම යුද්ධයක් කරන්න බෑ. ජනාධිපති ඒ කාලේ හිටපු ආයතන මහින්ද රාජපක්ෂ තමයි කවුරු කොවිලා ඒ වෙලාවේ යුද හමුදාවට නායකත්ව දෙන්න පුරන්නේ ජනාධිපති කෙනෙක්. ඔව් ෆොන්ස් ලංකාවට දැන් බණ්ඩාර මහත්මයා බොහොම ස්තුතියි කියන කාරණාව පැහැදිලි. අපි ඉදිරියට ගමු. දැන් ගන්නද ඒක? අපි චාප මෙහෙම වැඩක් කරමු. දැන් මේ එන ගමන පිළිවෙලට යන් මෙතන අපි කතා කරේ දැන් මේ සමාජ වෙබ් ජාලහරා. ඔබතුමාගේ ප්‍රශ්නෙට අපි ඉදිරියේදී පිළිතුරු දෙනවා බණ්ඩාර මහත්මයා. දැන් මේ කියපු ඔබතුමා ආව හොඳ තැනකට චාප. මේ දැන් මේ සමාජ වෙබ් ජාලා යම් කිසි කාරණාවක් කළාද? ඒ වගේම ඒ ඇතුළේ හිටපු තරුණ පරම්පරාව බොහෝ දෙනෙක් දේශපාලනේ දැනගත්තායේ එතන හරි ප්‍රශ්නයක් තියෙනවා. මේ බුද්ධික බැලුවොත් එහෙම දැන් තාරුණ්‍ය මේ තරුණ නායකත්වය ගැන කියනවනේ. දැන් ඔබ බැලුවොත් එහෙම අවුරුදු 18 19 සාමාන්‍ය 25 වගේ රේන්ජ් එක ගත්තාම ඔවුන්ට දේශපාලන දැනුම් පිළිබඳ ඌමනාවක් නැහැ. පොදු තත්ත්වය. ඒ කියන්නේ ඉතිහාස දේශපාලනයක් දන්නේ නැහැ. පදනමක් නැහැ. දන්නේ නැහැ. චන්ද්‍රිකාව දන්නෙත් නැහැ. රනිල්ව දන්නෙත් නැහැ. UNP එක දන්නෙත් නැහැ. ශ්‍රී ලංකා දෙස පක්ෂ දන්නෙත් නැහැ. දැන් එතකොට JVP එකට රැල්ලක් තියෙනවා. ඒ රැල්ලත් හොඳ එකක් නෙමෙයි. ඒක ටිකක් අර රතු ටී ෂර්ට් එකක් ඇඳගෙන පොඩි අර අර ජවයේට එන එකක්. ඒක දැන් දැනුම නැති තැන ආපහු වමේ දේශපාලන ගොඩ නැගෙන්නේ නැහැ. ඒ හරි බරපතල ඒක. දැනුම නැතුව ගොඩ නැගෙන වමේ දේශපාලන අන්තිම බහැනකයි. 80-89 වෙන්නේ ඒක තමයි. හොයාගන්න බෑනේ. වම දකුණු හොයාගන්න බෑනේ. දැන් එතකොට වෙන්නේ ආගමික මේ ගෝල බාලුවේ හැදෙනවා. දැන් LTT එකට උනේ එහෙමනේ. අර බඩේ බොම බැඳගෙන යන්න විවිධ හේතු තියෙනවා. ඒකක් තමයි බ්‍රේන් වොෂ් කරලා ඒගොල්ලන්ගේ. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මේ ස්වයන් රාජ්‍ය කියන්නේ මොකද්ද? ස්වයන් නිර්ණයනය කියන්නේ මොකද්ද? ඒව දන්නේ නැහැ. උන්ට තිබුණේ ආගමික හැඟීමක් තමන්ගේ පක්ෂය ගැන. ඒක භයානකයි. ඒතර අපි මේ ගොඩක් දේවල් එකට කතා කරද්දි පටල වෙයි දන්නේ නැහැ. හංගින් නැහැ. ඔව්. නැහැ දැන් ඒ කාරණාව බොහොම පැහැදිලි. දැන් චාප දැන් අපි ආවනේ මෙහිම ඇවිල්ලා දැන් මේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කතා කළා. ඊළඟට එනවා මහමැතිවරණයට. මහමැතිවරණයට මොකද වෙන්නේ? මේ වෙබ් අය කිව්වා මේ තරුණ නායකත්වයක් ඕනේ කියලා. ඒ හරහා තරුණ ඡන්ද ලක්ෂ 7ක් විතර ගිය වාරයේ එකතු වුණා. ඒ තරුණ ලක්ෂ 7ම තරුණ ඡන්ද ලක්ෂ 7ම මේවර වැටෙයිද ප්‍රකාශ කරයිද ඔවුන් පහුවැහැලද මේ අධි කාරණා රසක් තියෙනවා කතා කරන්නේ. ඒ එක්කම මේ බණ්ඩාර මහත්මයා අහපු කාරණා. අර අර තරුණ කතාව පොඩ්ඩක් ඉවර කරලිමුද? ඔව්. දැන් මේ දවස්වල මේ පුදුම වැඩේ කියන්නේ දැන් මහින්ද රාජපක්ෂ මම රාජපක්ෂවාදියෙක් නෙවෙයි. මම මේ තාම මේ විදෝමික කියන්නේ විදෝමික සියලු දෙනා අපි මේ තියෙන දේශපාලන தත්ත්වය තමයි විග්‍රහ කරන්නේ. අනිවාර්යයෙන්ම. එතකොට දැන් දැන් අපි ගත්තොත් එහෙම රාජපක්ෂට අවුරුදු 70 ගණක් නේ දැන්. 71ක් වගේ මං හිතන්නේ. 71. දැන් රාජපක්ෂට මුත්ත කියන ජෝන් අමරතුංග. ඔව්. ජෝන් අමරතුංග මහත්තයට කීයද? දැන් ප්‍රශ්නේක දැන් මංගල සමරවීර වගේයි මං හිතන මංගල සමරවීරත් අඩුම තරමේ 60 ගණන් වල ඇත්තේ. දැන් මෙතන වෙලා ඇති මම කියන්න උත්සාහ කරන්නේ මේ අපි අපේ දේශපාලනයේ තිබෙන නොගැඹුරු ප්‍රාථමික බව.
දැන් කවුරු හරි කොච්චර වයසද කියන එකනේ වැදගත්. වැදගත් ඒක නෙවෙයි. ශක්තිමත්ද කියන්නේ. කොච්චර ශක්තිමත්ද කියන්නේ. කොච්චර බුද්ධිමත්ද කියන එක. කොච්චර දරන්න පුළුවන්ද කියන එක. එතන වැදගත්. දැන් රනිල් වික්‍රමසිංහයි මහින්ද රාජපක්ෂ එකට తిව්වහම වඩා තරුණයි කියලා පේන්නේ මහින්ද රාජපක්ෂ. හරියට බැලුවොත් මේ ෆිසිකල් ඒ කියන්නේ බොඩි ෆිට්නස් එක බැලුවහම මම කියන්න හදන්නේ දැන් මේකර මේ අපිට විසඳන්න බෑ මේ සමීකරණය. දැන් දැන් මහින්ද රාජපක්ෂ විවේචනය කරන්න ඕනි වයසින්වත් ඔහු මුත්තා කෙනෙක් ද යන වගේවත් නෙවෙයි. නැත්නම් පුතාඩි පොල් රැවුලෙන්වත් ඒකේ හොයන්න බෑ ඒක. ඒක හරි නොමේරු මෝඩ තර්කයක්. දැන් අපි හිතමු මේ බුද්ධික මේ මේ දේශපාලන කරලිය ඇතුලේ එකිනෙකාගේ වයස බැලුවාම චන්ද්‍රිකාට එහෙමනම් අඩුතරමේ මේ මේ නිකන් වේදිකාව කරත් එන්න බෑනේ. චන්ද්‍රිකා කියන්නේ ඊටම දූෂිත කාලයකට වග කියන්න ඕනේ. ඒතකොට අධිකරණයත් සමග ක්‍රීඩාවක් කළාය. ඒ විනාශ කළා දැම්ම. සියලු මේ අර අපි කියන්නේ හැබැයි ඔය අතරේ මේ අතරමැදින් බාධා කිරීමක් කරන්නේ දැන් වර්තමාන ජනාධිපතිවරයා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කළේ මොනවද කියලා ජනතාව අහනවායි කිව්වා. එතුමිය නොකලේ හොරකම් නොකිරීම කිව්වා. ඒකත් අපබ්‍රංශ කතාවන්නේ. නොකලේ හොරකම් නොකිරීම. එහෙමනම් නොකිරීම දෙක කපලා කියලා කරලා තියෙනවා. කරලා තියෙන හොරකම්. හොරකම කරලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙ දැන් වෙන බුද්ධික වැඩසටහනක් කරන්න වෙනවා චන්ද්‍රිකාගේ රාජ්‍යපාලනය ගැන. මම ඒ දවස් රාවේට වැඩ කෙරුවේ. චන්ද්‍රිකාගේ කාල පරිච්ඡේදයේ අන්තිම දූෂිතයි. ඒ පොත්පත්වල ලියවිලා තියෙනවා. දැන් වික්ටයිවන් රාවේ ප්‍රධානකතු පොත. චෞර රජින පොතේ. ඒ පොතටම වගකින මමත් එක තැනක මගේ යම් අධ්‍යාත්මික පොතට තියෙනවා. ඒ පොතේ යම් යම් පුංචි පුංචි තැන් ඇරෙන්නේ පොත වෙනුයි මම පිනහිටිනවා. එතකොට දැන් චන්ද්‍රිකාගේ මේ පොත පබ්ලික් ඩොකියුමන්ට් එකක් නේ. දැන් ඒ කවුරු චැලෙන්ජ් කරේ වෙන්නේ අධිකරණයට නිචේ නෑනේ. චන්ද්‍රිකා තමයි බැද්දගානේ සංජීව කියන මැරයව තියාගෙන තමන්ගේ මේ කුලි මැර හමුදාවක් විදිහට ජනාධිපති ආරක්ෂකකේ පාවිච්චි කරේ. දැන් පෑලියගොඩ සමුද්‍ර ජීව කියලා හිටිය පොලිස් නිලධාරියෙක් මට නම හොඳට මතකයි. සමුද්‍ර ජීවගේ පොලිස් කණ්ඩායම බැද්දගානේ සංජීව වටකරුවා ගිහිල්ලා. එතකොට ඒ පොලිස් නිලධාරිය අපිට කතා කරා රාවේට. ඒ කියන්නේ හිතන්න පොඩ්ඩ ඒ දවසේ ඒකේ තේරුම දැන් චන්ද්‍රිකාට මේ ගැන කතා කරන්න සදාචාරාත්මක දේශපාලනික ප්‍රතිපත්තිමය අයිතියක් නැහැ. ඔව්. සෞදියෙන් මේ දෙනිපිටිය මහත්මයා ඇවිල්ලා ඉන්නවා. දුරකතරින් එන්නේ දුරකතනෙන් එන්නේ ආයි වණ්ඩ සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම. සුබ සන්ධ්‍යාවක් ඔබතුමාගේ මත ඉදිරිපත් කරන්න. ගරු නීතිඥතුමනි ඔබතුමාගේ දර්ශනය විමර්ශනය හා අදහස් ඉතාමත්ම වැදගත්. මේ අයුරින් මාධ්‍යයට පැමිණ විදේශගත ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්. ඔබතුමාට දිගු ගමනකට ආශිරි. Thank you very much. බොහොම ස්තුතියි දෙනපිටිය මහත්මයා. චාපා දැන් අර අපිට බණ්ඩාර මහත්මයා කතා කරා. මේ නීතිඥ කතාව බුද්ධිකට කිව්වේ නැත්නම් කවුරු හරි මේක ගන්න දෙනවද? බුද්ධිකට තමයි කියන්නේ. කියන්නේ. ඔව්. දැන් මේ කාරණාවේදී අර දැන් අපි වටෙන් එනවා. දැන් ආයෙ ඇවිල්ලා දැන් මේකත් එක්ක සම්බන්ධ කරන චාපා ගොඩක් කරුණු තියෙනවානේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාට යම් යම් චෝදනාවල් එල්ලුණා ඔහු ජනාධිපති කාලෙම. මේ සරත් පොන්සේක මහත්මයාත් වග කියන්න ඕනේ ඇත්තටම යුද්ධ ජයග්‍රහණයට ඌ අල්ලලා හිදීදා. ඒක තමයි මම මේ එන්නේ. චාපට උත්තරයක් ලබා දෙන්න පසුබිම හදාගෙන යනවා. දැන් ඒ වෙලාවේ ඇවිල්ලා මේ හිර කරපු එක වැරදි, මෙහෙම නොකර ඉන්න තිබුණා, යුද්ධේ ජයග්‍රහණයේ සමකොටස් කරුවෙක්, ඉතින් ඇයි මෙහෙම කළේ කියලා. දැන් එතුමා අවසානයේදී මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට පෙර ඔහු එනවා පොදු සටනට. එතනින් පරාජයට පත් වෙනවා. ඊළඟට ගිහිල්ලා මේ ප්‍රපාතයට වැටෙනවා. දැන් ජෙනරාල් සරත් පොන්සේකාට කිසිම දෙයක් නැතුව ඉඳලා ෆීල්ඩ් මාර්ෂල් තනතුරක් ලැබෙනවා. මේ ඔක්කොම එකට එකතු කරලා චාපා මොකද්ද කියන්න තියෙන්නේ? බුද්ධික යුද්ධය හරි කියලා ගත්තොත් LTT සංවිධානය යුද්ධමය වශයෙන් පරාජය කළ යුතුයි. එය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක නියතයක් කියලා හිතුවොත් අපි කියන්නේ රාජ්‍ය පෙරලන්නට අවිගන්නා අයව රාජ්‍ය විසින් විනාශ කර දැමිය යුතුයි කියන න්‍යායට අනුව යුද්ධය හරිනේ එහෙම ගත්තොත්. එතකොට ඒ අර්ථයෙන් ගත්තොත් යුද්ධයට දේශපාල නායකත්වය දෙන්නේ ඒ සැලසුම් කරන්නේ ඇත්තටම මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ. ඒ අර්ථයෙන් ගත්තොත් එහෙම දේශපාලන නායකත්වය අනිවාර්යයෙන්ම සහ ලංකාවේ ඒක අපි කැත නැතුව කියන්න ඕනේ විවෘතව. ඒත් ඒක අපි දන්නවා චාපා මේකට එකතු කරන්න ඕනේ. JR ජයවර්ධන මහත්මයාගේ කාලේ වඩමාරච්චි සටනට ගියාම ආපස්සට හැරිලා එන්න අන දීපු රටක් මේක. අනිවාර්යයෙන්ම. සහ ලංකාවේ මේ ආරක්ෂක ලේකම්වරු ගත්තාම අනෙක් කතා පැත්තක තියෙද්දී ආරක්ෂක ලේකම්වරයාගේ භූමිකාව හරියටම කිරි ගෝඨාභය රාජපක්ෂ. ඒක ගැන අපි මේ කුහක වෙන්න හොඳ නෑ කියන්නේ. එතකොට ඒ මොහොතේ ඉන්දියාවේ මැදිහත්වීම සහ ලෝකදේශපාලන තත්ත්වයන් කෙලිම බලපෑවා. ඒ කියන්නේ දැන් මේ කලාපයට ප්‍රභාකරන් කෙනෙක් ඕනේ නැහැ. ඔබ ඒක දන්නවා. දැන් ඉන්දියාව සහ ඇමරිකාව අතර න්‍යෂ්ටික එකඟතාවක් ඇති වෙනවා. ඒ අනුව කලාපය තුළ සමතුලිතතාවක් උන්ට ඕනි. සංහිඳියාවක් ප්‍රභාකරන් ඉන්න බෑ. එතකොට ප්‍රභාකරන් විනාශ කිරීමේ උවමනාව ඇත්තටම ඒ හරහා එන්නේ. එතකොට ඒ දේශපාලනවාසිය මහින්ද රාජපක්ෂ ගන්නවා. වර්ධින තවත් තැනක් තමයි ඉන්දියාවේ රජීව් ගාන්ධි ඝාතනය නිසා මං හිතන්නේ ඉන්දියාවෙන් ලැබිච්ච සපෝට් එක අඩු වෙනවා. අඩු වෙනවා.
සහ මේ තත්ත්වය ප්‍රයෝජනයට ගන්නවා රාජපක්ෂ ආණ්ඩුව ඒ සිද්ධ වෙනවා. එතකොට යුද හමුදාපතිවරයාගේ භූමිකාව ඇත්තටම ගත්තොත් හරියට මේ රාජකාරියක්. අපි වෙන් කරගන්න ඕනේ. ඒක දේශපාලන භූමිකාවක් නෙවෙයි. දැන් කමාන්ඩ් ඔෆ් ද ආමි කියන්නේ වෘත්තියක්. දැන් ඉංජිනේරුවෙක්, එතකොට නාවුකෙක් සහ යුද හමුදාපතිවරයෙක්. එතකොට දැන් ඔහුට ලැබෙන අණ තමයි ඔහු ක්‍රියාත්මක කරන්නේ. එතකොට දේශපාලන නායකත්වය සහ සියලු යුද සැලසුම ඔහුගේ නෙවෙයි. හමුදාවේ නායකත්වය ජනාධිපතිවරයා සතුයේ වෙනකොට. එතකොට යුද්ධේ කවුරු හරි යුද්ධේ හරි කියලා ගත්තොත් ඒ යුද්ධේ මෙහෙයවීමේ දේශපාලන මේ දේශපාලන සම්මානය ලැබෙන්නේ මහින්දට. එතකොට වැදගත් ප්‍රශ්නයක් මෙතන තියෙනවා. දැන් මේක හරි සීරියස් ඉෂු එකක්. සමාව වෙනවද මොහොතකට? ඕමාන් වලින් සරත් ඇවිල්ලා ඉන්නවා. එතුමාට අවස්ථාව ලබා දෙනවා. ඉතාමත් ඉක්මනින් ඔබේ අදහස ප්‍රකාශ කරන්න. අයිබෝන් සරත් මහත්මයා. අයිබෝන්. මම මේ චාප මහත්තයාට කතා කරන්නේ. ඔව්. චාප මහත්තයාට කතා කරන්න පුළුවන්ද? චාප මහත්තයාට. ඔව් හරි. පුළුවන්. චාප මහත්තයා ඔබ හිතනවද මහින්ද මහත්තයා තනියම යුද්ධ කළා කියලා? මහින්ද මහත්තයා යුද්ධ කළේ නැහැ. මහින්ද මහත්තයා යුද්ධ කරන වෙලාවේ භාගයට නැග්ගා. යුද්ධේ භාගයක් යනකොට තමයි එයා නැග්ගේ. හරි. පොඩක් ඉන්න කියන්න. එයා යුද්ධෙන් භාගයක් යද්දි තමයි එයා නැග්ගේ. එයා යුද්ධ කරන වෙලාව එයා ලංකාවේ හිටියේ නැහැ. ඇවිල්ලා අත ගහලා එයාපෝර්ට් එකේ අත ඇවිල්ලා පොලව අත ගහලා මම තමයි යුද්ධ කළේ කියන අන්තිමට සරත් පොන්සේකාට මොකද කළේ? අපි බලමු මේ ඡන්දේවි මොකද කවුද දිනන්නේ කියලා. එයාට කුරුණෑගලින් දිනා ගන්න කොහොමත් අපි ඉඳ කියන්නේ නැහැ. බලමු මොකද වෙන්නේ කියලා. හොඳයි, මම හිතන්නේ මේ කාරණාව ඇත්තටම මේ කාරණා හැංගීම් බරව ගන්න එපා. ඔව්. දැන් මේ අපි කරන්නේ විශ්ලේෂණයක්. මේක හැංගීම් බර පුද්ගලිකව ගන්න එපා. දැන් ඔබ සරත් ෆොන්සේකාගේ මේ 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 අනුගාමිකෙක් වෙන්න ඇති. එතකොට හිත රිදීමක් වෙන්න ඇති. වැදගත් කාරණේක නෙමෙයි. දැන් යුද හමුදාපතිවරයා හැටියට කවුරු හරි කිව්වොත් එහෙම ජෙනරාල් සරත් ෆොන්සේකා දැන් ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා ඒ කාර්යභාරය කරලා දෝ. ඔව්. ඒතකොට එහෙම ගත්තොත් එමේ ඒ කියන්නේ යුද හමුදාපති වරේකගේ කාර්යභාරය අනිවාර්යයෙන්ම කරලා තියෙනවා. මේ යුද්ධයේ යුද ඉතිහාසයේ තුල හිටපු හොඳම යුද හමුදාපතිවරයා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා. ඒක ගැන තර්ක දෙකක් නැහැ. මේ මේක වෙන් කරගන්න හරියටම. දැන් ඊළඟ වැදගත් කාරණේ මෙන්න මේකයි. දැන් බලන්න දැන් ජිනීවා හරහා ලෝක දේශපාලන ඇතුළේ කියන කතාව ලංකාවේ යුද්ධයේ අපරාධ සිද්ධ වුණා. එහෙම චෝදනාවක් ලංකාවට තියෙනවනේ දැන්. දැන් මේ අර විදුලි පුටු රත් කර කර බලාගෙන ඉන්නවලු. ඔව්, සුදුකොටි නඩුවත් එතුමට ආවේ මේ සුදුකොටි කතාව කිව්වට පස්සේ. ඒ පැත්තෙන් ආවේ. ඔව්. දැන් එහෙ මේ වෙපන්ස් රත් කර කර ඉන්නවා දැන් යුද අපරාධකරුවන් ගෙනියන්න. දැන් මගේ තර්කය මෙන්න මේකයි. මේක හරි සියුම් තර්කයක්. යුද්ධේ හරියටම කෙරුවේ ජෙනරාල් සරත් ෆොන්සේකා නිසා තමයි නේ ඔහුට ෆීල්ඩ් මාෂල් තනතුරක් දුන්නේ. අනිවාර්යයෙන්. ඒක තේරුම් මොකද්ද? එහෙමනම් යුද අපරාධ සියල්ලට ඔව කියන්න එපා. දැන් හිතලා බලන්නකෝ. දැන් යුද අපරාධ සඳහා යුද්ධේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුනම් කළේ යුද අපරාධ සඳහාත් ඔහුවක් කියනවා. බොහොම සරල තර්කයක්. දැන් මේක වෙන් කරගන්න එපා. ඒක තේරුම් මොකද්ද? මේ ඔක්කොම බොරු. ජිනීවා වලටවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත් ආරක්ෂක මණ්ඩලයටවත් ඔවුන්ගේ මේ යුද්ධේ වැඩක් නැහැ. අපි මරාගෙන කෑවත් වැඩක් නැහැ අපි අපිව. ඔවුන්ට වැඩගත් නැහැ. ඒ නිසා තමයි ජෙනරාල් ෆොන්සේකාව ෆීල්ඩ් මාෂල් තනතුරට ඔසවා තබද්දී ඔවුන් නිහඬ වෙන්නේ. ඔවුන් කලබල වෙන්න එපා. ඔවුන් කියන්නේ අත තියන්න එපා. තාම අපි පරීක්ෂණ ඉවර නැහැ. යුද අපරාධ සිද්ධ වෙලා තියෙනවා මෙතන. ඔහුව උසස් කරන්න එපා කියන්නේ එපා. එහෙම කිව්වේ නැහෙනේ. ඒතර කෞරත්මික වැරදිට ගන්න එපා. නැවත මම කෙටි කරලා හරියටම සංක්ෂිප්තයක් දෙන්නම්. ලංකාවේ යුද්ධය හරි කියලා ගත්තොත් LTT සංවිධානයේ යුදමේ වශයෙන් පරාජය කරන්න ඕනි කියලා හිතුවොත් ඒ සන්දර්භය ඇතුළේ ජෙනරාල් සරත් ෆොන්සේකා තමයි හිටපු හොඳම හමුදාපතිවරයා. හිටපු හොඳම ආරක්ෂක ලේකම්වරයා ගෝඨාභය රාජපක්ෂ. සියල්ලටම දේශපාලන නායකත්වය දෙන ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ. මේක වෙන් කරගන්න. දැන් යුද්ධය හරි කියලා ගත්තොත්, හැබැයි යුද්ධය හරි කියලා කියන අයම මේ ජාත්‍යන්තර අභියෝගයට මුහුණ දෙන්න ලෑස්ති වෙන්න. දැන් ඒකේ මග අරින්න බෑනේ. දැන් මහින්ද රාජපක්ෂව අපරාධකාරයෙක් හැටියට ගෙනියන්නයි. දැන් මට වුණ කවුද කියන පවිදස්සල් මන්ත්‍රීවරයෙක් හැටියට ආවත් අපි ගෙනිනවලු චෝදනා තියෙනවනම්. එතකොට උසස් වීම එක්කෙනෙකුට දීලා අපරාධ වෙන්නේ එක්කෙනෙකුට. මං කියන්නේ මෙතන තමයි අපි සාකච්ඡාව තියෙන්නේ. මෙතන තමයි පැහැදිලි කරන තැන. අපි බෙදිලා වෙන් වෙලා මේ කෑලි කෑලි අල්ලන් ඉන්නේ. අපි අන්දේ වගේ. අර අන්දේ වලියගේ හැඩේ හොයන්නේ එක්කෙනෙක්ට පේනවා හොඩේ වගේ කියලා, අනිත් එකන වලිගේ වගේ පේනවා. එතන තමයි අපේ අර්බුදේ පටන් ගන්න තැන. ඔව්.
මේ කාරණාවන් පෞද්ගලිකව ගන්නට එපා. දේශපාලන විචාරයක් කියන්නේ සමහරක් වෙලාවට හිතරි දෙන්න පුළුවන්, සියුම් සියුම් තැන්වලට පහරවා දෙන්නට පුළුවන්. සම මැතිවරණ සමයක් නිසා. මැතිවරණ සමයක් මේ සම්බන්ධයෙන් දැන් මේ 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 පැත්තට බරව අපි කතා කරනවා නෙවෙයි, මේ සියල්ල විශ්ලේෂණය කරනවා. ඉදිරියේ තව පැය භාගයක විතර වගේ අඩහෝරාවක් කාලයක් අපිට වෙන් වෙලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා පොඩි විරාමයක් ගන්න ලෑස්ති වෙන්නේ. කෙසේ වෙතත් නැවතත් ඔබට මතක් කරනවා අපේ දුරකථන අංකය 0294 112516 687, ඒ වගේ SMS අංකය 0294 776 678 954. ඒ වගේම Facebook සහ Twitter හරහා ඔබට පුළුවන් කොළඹ ලෑස්ති, මේ මැතිවරණ සමයේ අපිත් ලෑස්ති කියලා කියන්න අපිට කතා කරන්න. ඒ වගේම www.colombotv.com සහ .lk යන වෙබ් අඩවි හරහත් ඔබට ඔබේ මනාපය ඒ වගේම මතය ප්‍රකාශ කරන්නට අවස්ථාව තියෙනවා. ඉතින් ඉතා ඉක්මනින් ඉතාමත් කෙටි විවේකයක් අරගෙන අපි එනවා එතෙක් රැදෙන් කොළඹ ටෙලිවිෂන් කොළඹ ලෑස්ති දේශපාලන විශ්ලේෂණය සමඟ.